ගානු කොටුවේ ගිය සතියේ මේ සතියේ කොළඹ කොටුවේ. අද ගණදේවියන්ගේ උපන්දිනය. කෑ කෑ කියලා යම් කතා හේ. ඉතින් අපිට හම්බුණා ගණදේවියන්ගේ උපන්දිනය මේ මොකද මේ? Hi guys. කොළඹ කොටුවේ ආවා. ගානු කොටුවේ ගිය සතියේ මේ සතියේ කොළඹ කොටුවේ. අපි ආව පෙන්නන්න හායි කියන්නේ. මේ මොනවාද? මේ ගණදෙවියගේ පූජාව. ගණදෙවියන්ගේ පූජාව. බයි. පූජාව කරපු එක තමයි මේක. එහෙම එකක් කරන්නේ ඕගොල්ලෝ අද මොකද දවස? අද විනායක චතුර්ථි. ඒක? විනායක කියන්නේ ගණපති දෙවිය. හා. දෙවියන්ගේ උපන්දින. අද ගණදෙවියන් උපන්දිනද? ඔව්. දැන් අපි ගන්න ඕනේ දෙනවා. එහෙම නේද? මොන මොන උණුසුම මොනවද ගන්නද? නෑ මං අහන්නේ මොනවද අපි කාලා නැහැ. වීඩියෝ එකද කොල්ලලා. මොදගම්. ඒක නම ඇවිල්ලා මොදගම්. මොදගම්. Thank you. Thank you. Bye. Bye චුගි. ඒ මොකද්ද කරන්නේ? ගණම දෙයන අර මාසෙන් මාසෙ එනවා. ආ. අර වෙලාව. ඒ වෙලාවට පූජා කරනවා කියද? අද අවුරුද්දේ ලොකු එක. ආ. අද එන අපි හොඳ දවසේ ආවේ. හව්. අර ලයිට් දාලා තින්නේ බාරේ. ඒක නවිගල් නායකම් ප්‍රධාන. නවිගල් නායක. ආ. මුස්ලිම් ජාතික රාමයි. දැන් ලබන සතියේ එනවනේ මේ මොකරි. පාලවු 16 දොලේ. මියා හොඳට කනවා මේ. මියා බෝතලේ ගන්න එක නම් හොඳයි. වීඩියෝ මම. දැන් ඔයගොල්ලෝ ඉන්න ඊළඟ බ්ලොග් එකේ. අපි ආවා අපේ මේ යාළුවෝ ඉන්න අපි අඳුරන අය. ඒගොල්ලෝ බලන්න ආවා. ඊට පස්සේ අපිට හම්බුණා ගණදේවියන්ගේ උපන්දිනය මේ මොකද මේ මොදගම්. අර අපේ කැවුම් වල මේ හැඩේනේ. හ්ම්. මොනවද හදන්නේ? මේක පිටි. එන්න ගමන්. ඒක ඉන්නේ පිටි. ආල් පිටි. ඒක දෙකම. ආල් පිටි. අම්මා එදුවේ. ආ ඔයාගේ ගෙදරින් හදුවා? ඔව්. ආ මම හිතා අද ඔයාලා මෙහෙ මේ මොන හරි. නෑ නෑ මෙයා ගෙදර. දවල් ගිලා ආවා දෙකට ගිලා ආවා. මේ මොනවද ඔසේ? කොහොම නෙවෙයි අර ගොඩක් කන්නුනේ ඇතුලේ තියෙනවා අර ගොඩ. පොක්ක. පොක්ක නේද සිංහල කන්න. මේ කෑ කරේ. කම් මේ අච්චා ہے۔ කම් අච්චා ہے۔ चलता है यहां। चलता है अच्छा। अच्छा चलता है। पता नहीं क्या है क्या खिलाया हम खाता है ये गणपति का पूजा है हां बताया मालूम नहीं मालूम नहीं अभी मालूम पड़ा अच्छा है बस यो आज मनाहर किया नहीं हिंदी है ये काल है නවරාත්‍රි පූජාවට හම්බෙනවා ආයමේ තේර් තේර් යනකොට යනවා එහෙම නැත්තම් මේ ගණදෙවියන්ට තමයි අදාන්නේ මේ වෙලෙම මේක අදන්න ඒ අදනකොට තමයි ඒ කාලේ යනකොට තමයි රස්සාව තියන්නේ අද රස්ස ඔව් එහෙම තියන්නේ අර අපෙත් හදන්නේ අර අපිට කියන්නේ ඒත් හදන්නේ අර දෙවියන්ගේ බත් එකක් හදන්නේ ඒ වගේනේ ඒක ඔයගොල්ලෝ මොනවද නේද මේක ගිරිබත් වගේ නේද ආ අර මුං ඇට කජු ඒ ඔක්කොම දාලා අර මේ රටේ ඉඳි ඔව් ඒකත් ඒ වගේ තමයි අදාන්නේ මුං ඇට කජු ප්ලාන්ට්ස් පූජාව එතකොට පූජාව ඒක නාලා ඇවිල්ලා තමයි මේක අදාන්න ඕනේ ඊට පස්සේ මේවා එතකොට ඒ දවසට විතරද හදන්නේ ඒ දවසට විතරද අර අවුරුදු වගේ තමයි. අවුරුදු වගේ අදාන. සිංගල් අවුරුදු යන්නේ ඒ වගේ තමයි මේවා අදාන. හුඟාක් සෙනග හිටියා පෙටාවල අපි යනකොට අපි ගියේ සෙනසුරාදා දවසක. සාමාන්‍යයෙන් සෙනසුරාදා කියන්නේ පෙටාවලට ගොඩක් විශේෂ දවසක්ලු. කොච්චර සෙනග වැඩි වුණත් ඒක දැනෙන්නේ නැහැ. හැමතැනම බඩු දාලා ගන්න බලන්න ඕන තරම් දේවල් පේමන්ට් එකේද හැමතැනම තියෙනවා. ඔයාලා රතුපල්ලිය කියලා අහලා ඇති නේද? ලස්සන ෆොටෝ ෂූට් එහෙමත් එතන කරපු ඕගොල්ලෝ දැකලා ඇති. මේ තියෙන්නේ රතුපල්ලිය.
ගියොත් නම් ගන්න නැහැයි කියලා හිතන්න දෙයක් නැති තරම් හැම දෙයක්ම තියෙනවා. ලස්සන බෑග් ජාති, එක එක වර්ගවල සෙරප්පු සපත්තු, ෆෝන් කඩ, ෆෝන් ඇක්සසරීස් තියෙන හැම දෙයක්ම අපිට ඕගොල්ලන්ට පෙන්වන්න වෙලාවක් තිබ්බේ නැහැ. මේට වඩා ගොඩාක් දේවල් තියෙනවා පාරේ දෙපැත්තේ දාලා කඩ විදිහට. අර මේ මුස්ලිම් මේ මොනාහරි වාහරි තියෙනවා උත්සවයක්. ඒකයි මේ ලස්සනට ලයිට් දාලා පවසලා තියෙන්නේ ඈතටම. අර මේව දැක්කම ඉතින් අපි දෙන්නට මතක් වෙන්නේ චුකීව. එයාට ටොයිස් මොනා හරි ගන්න බලලා ඇවිදලා ඇවිදලා මහන්සි නිසා අපි දෙන්නා ගියා කඩේකට මොනා හරි කාලා බීලා එන්න. පෙටාවලට ගියොත් බයක් නැතුව පිරිසිදුර ගන්න තියෙන හොඳම කඩයක් තමයි මිහිරි කියන්නේ. ඇවිදලා දැන් මහන්සි දෙන්නත් එක්ක ආවා. මිහිරි කියලා කඩයක් තියෙනවා පෙටාවල. අද බ්ලොග් එක ඉවර කරලා අපි ගෙදර යන්න හදන්නේ. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි බයි.